අයිබන් චුටියයාලෝනේ ඔන්න අපි ලස්සන චිත්‍රයක් අඳින්. හොඳද අපේ ගෙදර අපේ ගෙදර වටපිටාව ඔන්න ටිච කියල දෙන කොහොමද අඳින්නේ කියලා. මගේ ගෙදර මගේ ගෙවත් අඳින්න අපිට ඕන වෙනවන නේද. ඉස්කෝලෙගිය හමත් පරිසරයට පරිසර විෂයට අපිට අපේ ගෙදර අඳින්නම වෙන. ඒක නිසා අපි ඔන්න ඇඳලා පුරුදුවෙමු. මේ බලන්නකු ඉන්න ඕගොල්ලන්ට මම අද අඳින්න කියලා දෙන්නේ මෙන්න මේ ලස්සන ගෙදර. මගේ ගෙදර මේ විදිහට හිතල අපි අඳිමු. ගෙදර තියෙනවා, ඉස්සරහින් පාරක් යනවා, අපි පින්තූර බලාගෙන ලස්සනට කතා කරන්න, පින්තූර ගැන කියන්න අපි පුරුදු වෙන්න ඕනේ. මොන ඒකත් මේකෙන් කරන්න පුළුවන් නේද. පාර ගෙදර තියෙනවා, ඉස්සරහින් පාර තියෙනවා, ලොකු පාර. ඊට පස්සේ කාර් එකක් මේ පැත්තට යනවා. ඊට පස්සේ ගෙදර ඉන්න අක්කයි මල්ලි මේ ගස යට ඉන්නවා බලාගෙන. ගෙඩි පැත්තෙම ලස්සන මල් පෝච්චි දෙකක් තියෙනවා. ගෙට උඩින් අහස පේනවා. ඉර පායලා ලස්සනට ආසි වලාකුළු තියෙනවා. සමනලේකුත් ඇවිල්ලා මලට ආයිපහු යනවා. එයා ඉන්න වත්තේ ගසක් තියෙනවා. ඔන්න බලන්න මේක කොහොමද අපි අඳින්නේ කියලා. හරිම ලේසි. ඔන්න මාත් එක හිමින් හිමින් අඳින්නකෝ. ඇඳලා පාට කරන්න කැමති පාට වර්ගයක් තෝරගෙන. ඔන්න දැන් ටීචර් කියලා දෙනවා ලස්සනට අපේ ගෙදර අඳින විදිහ. ඔන්න අපේ ගෙදර කිව්වහම අපිට ලස්සන ගෙදරක් තියෙනවා, වටේට මල් තියෙනවා නේද. ඊගේ ඉස්සරහින් පාරක් තියෙනවා. එතකොට අපේ වත්තේ ගස් තියෙනවා, මල් පිපෙනවා, මල්වල පැණි බොන්න සමනල්ල වෙනවා නේද. ඔන්න බලමු අපි කොහොමද මේ අපේ ගෙදර ලස්සනට අඳින්නේ කියලා. ඔන්න බලන්නකො මම පටන් ගන්නවා අපේ ගෙදර අඳිනවා මුලින්. මෙහෙම ඔන්න ඇඳ. ඊට පස්සේ මම මෙන්න මේ පැත්තෙන් මෙහෙම ඔන්න ඕම හිරි දෙකක් ඇඳ. ඊට පස්සේ මේ දෙක මේ මෙහෙම ඔන්න යාලු කරා. ඔන්න ඊට පස්සේ මේ අපේ ගෙදර බිත්තිය ඉස්සරහින් පේන විදිහ ඔන්න බලන්න. කොටු වලින් අපි චිත්‍ර අඳින විදිහ ඔන්න කොටුවක් ඇඳ. මේක කොටුවක් නම් නෙමෙයි මෙන්න මෙහෙම ඕ විදිහට තියෙන. ඊට පස්සේ අපි අපේ ගෙදර දොර අඳිනවා. ඔන්න දොර. ඊට පස්සේ මේ අපේ ගෙදර ජනේලය. එක ජනේලය ඇඳි. ඕ බලන්න කොටු 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 වලින් තමයි ඔන්න ගොඩාක් අඳින්න අපිට ලේසි. ඔන්න ඊට පස්සේ ගෙදර ඉස්සරහ මල් පෝච්චි තියෙනවා. ඒ මල් පෝච්චි වල මල් පිපිලා තියෙනවා. ඔන්න බලන්නකො ඔන්න මලක් අඳින විදිහ. ඔන්න පෙති දාලා ඔය ඔන්න ඔහොම ඔන්න මලක් ඇඳ මල් ගහට කොළ අඳිනවා. දැන් ඔය බලන්නකො මේ වාගේ චිත්‍ර ඇඳලා නිතරම චිත්‍ර ඇඳලා පුරුදු වෙනවා නම් අපිට ඉගෙන ගන්නකොට ඒව හරිම ප්‍රයෝජනවත් වෙනවා. මෙන්න තව මල් පෝච්චියක්. ඔය කොටුවක් වගේ අඳින්න බය වෙන්න එපා. ඔන්න හොඳට අපේ අත උරු කරගන්න පුතේ. චූටි අත. ඔන්න බලන්න මල අඳින විදිය හොඳට බලන්න. බෝලයක් ඇඳලා ඒ බෝලෙට පෙති දානවා. මෙහෙම 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 ඕ මල ඇඳ. ඊට පස්සේ ගේ ඇඳ මල් පෝච්චි දෙකක් ඇඳ. දැන් ගේ ඉස්සරහින් පාරක් තියෙනවා. බලන්න ගේ ඉස්සරහින් පාරක් යනවා. ඔන්න පාරක්. ඔන්න ගේ ඉස්සරහින් පාරක් යනවා. ලස්සනට මෙහෙම චිත්‍ර ඇඳලා පාට කරන්න පුරුදු වෙන්න පුතේ. ඔන්න කාර් එකක් අඳිනවා. පාරේ යනවා කාර් එකක්. මෙහෙම ගිහින් ඔන්න ලේසිය. ඊට පස්සේ රෝදයක්. අපිට එක රෝදයයිනි පේන්නේ පුතේ නේද. මේ පැත්තින් නම් බලනකොට එක රෝදයයි පේන්නේ. ඔන්න කාර් එක ඇඳ. ඊට පස්සේ ඔන්න ජනේල. මේ වගේ පුංචි කාර් යනවා නේද පාරේ. ඔන්න ලයිට් එක. මෙන් අර රෝදේ මැද රවුම. ඔන්න බලන්න. දැන් ඔන්න දැන් මම අදිනවා මේ ගෙදර ඉඳලා පාරට එන්න තියෙනවනේ පොඩි පාරක් අපේ ගෙදර. ඔන්න පාර. දැන් මේ මල් පෝච්චි. ඊට පස්සේ ඉන්න වත්තේ ලස්සන ගහක් තියෙනවා. මෙහෙම
මෙහෙම ගිහින් ඔහොම අතු. ඕන් අතු බෙදිලා අපිට ටිකනේ පේන්නේ. ඉතුරු ටික ඔන්න කොළවලින් වැහිලා. ඔය ඔන්න රවුන්ඩ් රවුන්ඩ් ඔය බලන්න හරිම ලේසි. ඊට පස්සේ ඔන්න ගෙට එහා පැත්තේ ඔන්න අහස උඩින් පේනවා අහස. බලන්න මේ චිත්‍රය ඇතුලේ පුතේ ඔන්න වලාකුලක් අඳින විදිහ ඔන්න අහසේ වලාකුලක් ඔන්න. ඊට පස්සේ තවත් වලාකුලක් බලන්නකෝ හරිම ලේසි පුතේ මේ වැඩ. ඔන්න අත හුරු කරගන්න චිත්‍ර අඳින්න පුතේ. අපිට පරිසර පාඩම් ඉගෙන ගන්න තියෙන්නේ මේ චිත්‍රවලින්නේ නේද? අපි ගෙදර අඳින්න ඕනේ, අපි ගෙදර ඉන්න අය අඳින්න ඕනේ. ඔන්න ඉර පායලා අහසේ. ඔන්න ඉර පායලා. අපි ත්‍රිකෝණ අඳින්න දැන් දාන්නවනේ. ඉර වටේට පුංචි ත්‍රිකෝණ ටිකක් අපි අඳිමු. රැස් විහිදලා තියෙන විදිහ. ඔන්න පුංචි පුංචි ත්‍රිකෝණ ටිකක් ඇඳා. ඊට පස්සේ ඔන්න දැන් මම අඳිනවා ගෙදර ඔන්න ළමයි දෙන්නෙක් ඉන්නවා සෙල්ලම් කරනවා. ඔන්න බලන්නකො. ඔන්න එයාගේ ඇඳුම බලන්න. ගෑනු ළමේද පිරිමි ළමේද අඳින්නේ ඔය බලන්න හරිම ලේසි. ඕ එයාගේ ඔන්න ඔන්න ලස්සන ඇස් දෙක, ඔන්න කට, ඔන්න චූටි කන් දෙක. ඔන්න බලන්නකො කොලේ පිරෙන්නම තිච්ච ඇඳා. ඔන්න තව ඔන්න ගෙදර ඉන්නවනේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා. ඔන්න තව එක්කෙනෙක් මෙතන ඉන්නවා. ඒගොල්ලෝ මේ ගහ යට ඉන්නේ පුතේ. සෙල්ලම් කරන්න ඇවිල්ලා වෙන්නේ නැති නේද? ඔන්න පුතේ අඳින මේ වාගේ බලාගෙන ඇඳලා පුරුදු වෙලා. ඕ එයාගේ අත් දෙක මේ ඔන්න. ඊට පස්සේ බලමු අපි තව මොනවද අඳින්න පුළුවන්. අපි මලට සමනලෙක් ඔන්න ඇවිල්ලා යනවා අපි අඳිමු. ඔන්න සමනලයාගේ බඩ යාගේ පියාපත් දෙක. ඔන්න යාගේ මූණ. ඔන්න සමනලයා. යාගේ පියාට වල ලස්සනට ඔන්න බෝල තියෙනවා. ඔන්න යාගේ ඊරි බඩේ. ඕම් බලන්නකෝ ලස්සන චිත්‍රයක් ඇඳලා. දැන් අපි මේක පාට කරන්නේ කොහොමද කියලා බලමු පුතේ. ලස්සනට චිත්‍ර අඳිනවා වගේම ලස්සනට පාට කරන්නත් ඉගෙන ගන්න ඕනේනේ. ඔන්න ටීචර් කියලා දෙනවා කොහොමද මේ චිත්‍ර ලස්සනට පාට කරන්නේ කියලා.
එකක් ඇඳලා. දැන් අපි මේ චිත්‍රය තියෙන එක විස්තර කරමු බලන්න. ඔන්න මගේ ඉස්සරහ තියෙන විදිහට තමයි මම කියන්නේ. ඔන්න ගෙයක් තියෙනවා අපේ ගෙදර. ගෙදරට මේ පැත්තෙන් තියෙනවා මල් පෝච්චියක්. මේ පැත්තෙත් මල් පෝච්චියක් තියෙනවා. ගෙදර ඉස්සරහින් පාර තියෙනවා. මේ පාරේ කාර් එකක් යනවා. මේ ඊට පස්සේ ගෙදර වත්තේ ගෙදරට මේ පැත්තෙන් ගසක් තියෙනවා. ඒ ගස යට ඒ ගෙදරේ ඉන්න අක්කයි මල්ලි දෙන්නා ඉන්නවා නේද? ඔන්න ගෙට උඩින් අහස පේනවා, වලාකුළු තියෙනවා, ඊර පායලා සමනලෙක් ඇවිල්ලා මල් පැණි බීලා යනවා. ඔන්න එහෙම තමයි අපි චිත්‍රය විස්තර කරන්නේ පුතේ. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේ වටපිටාව ලාකුළු පාට තව ගාලා වටේ හැමතැනම පාට කරන්න. කැත කරගන්නේ නැතුව ගාන්න ඕනේ. ඔන්න බලන්න. එහෙනම් ඕගොල්ලොත් ඇඳලා බලන්නකෝ මේ වාගේ ලස්සන චිත්‍රයක්. ඔන්න හරියට